අබුඩාබි ටීටෙන් තරගාවලියට එක්ව සිටින බානුක රාජපක්ෂ මේ වන විට වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් ප්‍රබල විස්තර විචාරකින් දැඩි මත පළ කර තිබෙනවා. ඉතින් මේ වීඩියෝව ඔහු සම්බන්ධයෙන් පළ කර මතයක් පිළිබඳවයි. එහෙනම් අපි යමු වීඩියෝවට. ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු වරට 2020 ලෝක ශූරීන් බවට පත් කරමින් අවසන් 2020 ලෝක කුසලානය තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක බානුක රාජපක්ෂ හට සටන්කාමී පිටිහරඟ නියැලෙමින් වේගවත් ලකුණු රැස් කරන ආකාරය බෙහෙවින් විස්තර විචාරකයින්ගේ අවධානයට ලක්ව තිබුණා. මේ අතර මේ වන විට අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වෙන ලෝ වේගවත්ම ක්‍රිකට් ලීගයේ වන අබුඩාබි ටී20 තරගාවලියේද එවන වැඩිම ලකුණු ලාභියා වන්නට බානුක රාජපක්ෂ සමත්ව සිටිනවා. ටී20 තරගාවලියේදී බානුක රාජපක්ෂ නියෝජනය කරනු ලබන්නේ සීමිත පන්දුවාර නායක දසුන් ශානක විසින් මෙහෙයුම් ලබන චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායමයි. මේ අතර ටී20 තරගාවලියේදී ටීම් අබුඩාබි කණ්ඩායම සමග චෙන්නයි බ්‍රේව් කණ්ඩායම අතර පැවති තරගයේදී බානුක රාජපක්ෂ පන්දු 29ක් තුල වේගවත් ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට දෙවන්ත 6 පාරවල් 5ක් සහ 4 පාරවල් 3ක් ඇතුළත් වුණා. මේ අතර බානුකගේ සටන්කාමී ඉනිම පිළිබඳව තරඟයේ අතරතුර විස්තර විචාරයේ දුණු ප්‍රවීණ විස්තර විචාරක ඩැනි මෝරසන් මහතා අවසා සිටියේ මෙවන් අදහසක්. මා බානුක රාජපක්ෂව දකින්නේ ක්‍රිස් ගේල්, සනත් ජයසූරිය වගේ මොකද ඔවුන් වැඩිපුර ආස බෝලේ ආසේ පා කරන්න. ඒ පන්දු යවන්නන්ට ලොකු පීඩනයක්. මෙවර ටී10 ලීගයේ ඔහු පිත්තෙන් ලොකු වෙනසක් කරාවි. යනුවෙන් ඩැනි මෝරසන් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් මෙවැනි තොරතුරු දිනවතා දැනගන්න අපේ නාලිකාව අදම subscribe කරන්න.